ඉතින් හැමෝටම සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝම ලිවින් ඉන් නෝඩික්ස් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ශ්‍රී ලංකා to Sweden කියන YouTube මාලාවේ දෙවැනි එපිසෝඩ් එක තමයි මම මේ අද අරන් එන්නේ. ඉතින් මම අද අරන් එන්නේ හිතේ ඔයගොල්ලන්ට කොහොමද මේ රටේ এডুকেෂන් වලට එනවනම් මොනවද ඔයගොල්ලෝ එන්න කලින් දැනගත යුතු කාරණා කීපයක් කියන්න තමයි මම මේ වීඩියෝ එක කරන්න පටන් ගත්තේ. ඒක පස්සේ වීඩියෝ වල මම බලාපොරොත්තු වෙනවා ඔයගලන්ට කියලා දෙන්න මේ කොහොමද ට්‍රාන්ස්ක්‍රිප්ට් එක සබ්මිට් කරන්නේ, යුනිවර්සිටි ඇප්ලයි කරන්නේ මොන වෙබ්සයිට් එකෙන්ද, කන්සල්ටන්ට් කෙනෙක් ඇත්තටම ඕනේද ඇප්ලයි කරන්න, ලිවින් කෝස්ට් එක, පාර්ට් ටයිම් පාර්ට්නර්ගේ වර්ක් රයිට්ස් ඔක්කොම මේ පස්සේ වීඩියෝ වලින් අරගෙන බලාපොරොත්තු වෙනවා. දැන් මේ වීඩියෝ එක ගොඩක් වැදගත්. මොකද ඕගොල්ලෝ එක පාටම සුවින්න එන්න කලින් මෙහි තියෙන සිටුවේෂන් එක දැනගන්න ඕන හින්දා තමයි මම මේ වීඩියෝ එක ඕගොල්ලන්ට කරන්න හිතුවේ. ඉතින් ඕගොල්ලෝ මෙහි එන්න කලින් මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ කෝස් එක ගැන, ඕගොල්ලෝ කෝස් එක ගැන තරව කියන්නේ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහි ෆලෝ කරන්න ඕන රූල්ස් ටිකක් තියෙනවා මෙහි එන්න කලින්. මොකද සමහර කෝසස් තියෙනවා මෙහෙ ඇවිල්ලා මේ ඔයගොල්ලෝ ඇවිල්ලා කරන්න හිතන් ඉන්නවා. ඔයාලගේ බලාපොරොත්තු තියෙනවා ඉංජිනේර් සමහර ડોක්ටර් කෙනෙක් වෙන්න, නර්ස් කෙනෙක් වෙන්න, ඒ වගේ ෆීල්. එතකොට ඒ වගේ ෆීල් එකකට මේ ජොබ් මාකට් එකක් තියෙනද කියලා මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ මෙහෙ එන්න බලාපොරොත්තු ඉන්නවා නම් ඉංජිනේර් කෙනෙක් විදිහට ඒ තියෙන මේ ස්ට්‍රක්චර් එක, ජොබ් ස්ට්‍රක්චර් එක හොඳටම අධ්‍යයනය කරන්න. ඊළඟට මොකද කොමර්ස් ඒ වගේ ෆීල්ඩ් වලට මෙහෙ එන කට්ටියට මෙහෙ ජොබ් මාකට් එක ඉංජිනේරින් IT වගේ ෆීල්ඩ් එකක එන කට්ටියට තරම්ම නෑ. මොකද මේගොල්ල ඉංජිනේරින් මේ IT වගේ ෆීල්ඩ් වලට මෙහෙ හයි ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඉතින් එහෙම කෙනෙක් මෙහෙ ආවතින් ජොබ් එකක් හොයාගන්න තියෙන chance එක මං කියන්න පුළුවන් 100% කියලා. බට් ඔයා accountant කෙනෙක් විදිහට ලංකාවේ වැඩ කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ඔයා economist කෙනෙක්, lawyer කෙනෙක්, අපි හිතමු ඒ වගේ agriculture වගේ ෆීල්ඩ් එකක්, ඒක මොහරි ඕලංගේ මොහරි ඒ වගේ ෆීල්ඩ් එකකින් එන කෙනෙකුට මෙහි ජොබ් මාකට් එක අඩුයි. ඇත්තටම අඩුයි කියන්නේ ඇත්තටම ජොබ් මාකට් එකක් තියෙනවා. ඔගොල්ලෝ මාකට් එකක් තිබ්බට ඕගොල්ලන්ට එතනට යන්න පොඩි බැරියර් එකක් තියෙනවා. ඒක තමයි මේ ස්වීඩිෂ් ලැංග්වේජ් බැරියර් එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ස්වීඩන් කියන්නේ අන්න ගොඩක් ෆීල් වල මේ ස්වීඩිෂ් වලින් වැඩ කරන්නේ. ඉතින් ඇත්තරම කියන්නේ ඒක මේ ඔයගොල්ලෝගේ ජොබ් එකෙන් ඕගොල්ලන්ව සිලෙක්ට් කරද්දී ස්ක්‍රීන් කරන්න තියෙන එක කැටගරි එකක්. ඉතින් ස්වීඩිෂ් ලෙවල් එකක් බලාපොරොත්තු වෙනවා ඕගොල්ලන්ගේ ඒ වගේ ෆීල්ඩ් එකක වැඩ කරද්දී. සාමාන්‍යයෙන් ආයතම නර්ස් කෙනෙක් විදිහට වැඩ කරද්දී, ඔයාලා ડોක්ටර් කෙනෙක් විදිහට වැඩ කරද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලොත් එක්ක ඒගොල්ලන්ට කතා කරන්න ඕන. ඔයා accountant කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔයාට වෙනම ෆීල්ඩ් වල ආයතනයක් කතා කරන්න ඕන. නිතර කෝල් කරලා ඒ වගේ දේවල් කරන්න මේ සිද්ධ වෙනවා. ඉතින් මේ ස්වීඩිෂ් කට්ටියත් එක්ක අන්න ඒකයි මේ ඒ වගේ ෆීල්ඩ් එකකට එද්දී මෙහි ලැංග්වේජ් බැරියර් එකක් තියෙනවා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට මෙහි ලැංග්වේජ් එක පටන් ගන්න පුළුවන් ඇවිල්ලා ඒකට කියන්නේ SFE කියලා. SFE කෝස් එකට ඔයගොල්ලෝ රෙජිස්ටර්ලා කරගෙන යන්න ඕනේ අනිවාර්යයෙන්. මෙහෙම ෆීල්ඩ් එකට එනවා නම් මෙහි ජොබ් මාකට් එකේ ජොබ් එකක් හන්ට් කරගන්න. ඉතින් ඒක SFE එකේ ලෙවල් තියෙනවා, ලෙවල් C D ගුරුන් ඔහොම කියලා. අනිවාර්යයෙන්ම ලෙවල් D එකවත් පාස් කරලා තිබ්බදී ඔයාලන්ට හොඳ chance එකක් තියෙනවා මෙහි ජොබ් මාකට් එකේ ජොබ් එකක් හොයාගන්න. හැබැයි එහෙම කියලා ඕගොල්ලෝ මෙව වෙන්න එපා, ජොබ් නැත්තේ නෑ. මොකද අපි හිතමු ආ accountant කෙනෙක් විතර ඇවිල්ලා accountant කෙනෙක් විතර මෙහෙ ආය සමහර වැඩ කරන්නේ නෑ. ඒගොල්ලන්ට වෙන පාත්වෙස් තියෙනවා, වෙන මේ පාත් තියෙනවා. සාමාන්‍යයෙන් වෙන lower categories. අපි හිතමු ඒක අපි හිතමු accountant engineer කියලා මං සඳහන් කරොත් ඊට අමතරව තියෙනවා මෙහෙ ලෙඩ බලා ගන්න කට්ටිය, එතන කයා ගිවින් ෆීල්ඩ් එකේ වගේ නර්සින් වගේ දේවල් වලට මේ අර වෙන SFE කළා. මෙහි උඩ් බිල්ඩින් කියලා කියන්නේ උඩ් බිල්ඩින් කියන්නේ এডুকেෂන් ප්‍රෝග්‍රෑම් එකක් කළා.
ඒවට ඩයිවර්ට් වෙන්න මාර්ග තියෙනවා. ඉතින් අන්න ඒක ගැන උඩක් ලොකු සැලකිල්ලක් දක්වන්න ඕගොල්ලෝ. මේ අනිත් එක වැදගත්ම දේ තමයි ඕගොල්ලෝ මේ এডুকেෂන් එකට එන්න කලින් අනිවාර්යයෙන්ම මේ ලොකු සිටිස් සිලෙක්ට් කරනවා වඩා හොඳයි. කියන්නේ ලොකු සිටිස් කියන්නේ ක්‍රවුඩ් එක වැඩි, ජනගහනය වැඩි, ගොඩක් ෆේමස් සිටිස් කියන්නේ මේ තියෙන ලොකුම සිටි එක තමයි කැපිටල් එක තමයි ස්ටොක්හෝම්. ස්ටොක්හෝම් වල 1.6 මිලියන් මං හිතන්නේ 1 මිලියන් ඉන්නවා. ඉතින් ඒ වගේ තැනකට ආවොත් ඔයාලන්ට ජොබ් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආවොත් පාර්ට් ටයිම් ජොබ් හොයාගන්න ලේසි. මොකද ගොඩක් කම්පැනිස් වල ඒ වගේ අර පාර්ට් ටයිම් ජොබ් කරන්න එන අයට තියෙන ඔපචුනිටීස් වැඩි. සාමාන්‍ය මෙහැවල ස්ටුඩන්ට් කෙනෙක් පාර්ට් ටයිම් ජොබ් විදිහට සිලෙක්ට් කරගන්නේ ගොඩක් කලාවට ෆුඩ් ඩෙලිවරි, එහෙම නැත්නම් මොනවාරි අයිටම් ඩෙලිවරි කරන ඒවා, එහෙම නැත්නම් රෙස්ටෝරන්ට් එකක වැඩ කරන්න. ඉතින් ඒ වගේ ගොඩක් ඔපචුනිටීස් තියෙනවා මේ ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඇවිල්ලා මේ වගේ ලොකු සිටියකට ආවදින් කරන්න. ඉතින් එහාට කියන්නේ පොඩි සිටි වල ඒ වගේ දේවල් නැහැ කියලා. ඒවත් තියෙනවා, ඒවා ටිකක් ලිමිටඩ්. ඉතින් මෙහි තියෙන ලොකු සිටිස් තමයි ගොතම්බර්ග්, මැල්ම, උප්සලා, ස්ටොක්හෝම්. අන්න ඒ වගේ සිටි එකට ආවදින් මේ ජොබ් මාකට් එකේ ඒ කියන්නේ දෙන්නටම ජොබ් දෙයක් හොයාගන්න පුළුවන් ඊසිලි. ඔයාලගේ මෙහි ඇවිල්ලා මාසයක් දෙකක් ගියන් පස්සේ ඔයාලන්ට මෙහි ගන්නන ස්වීඩිෂ් ඐඩෙන්ටිටි ගන්නන ස්කැටවගට් කියලා දෙනවා. ඒකට ස්කැටවගට් කියන්නේ මේ ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ, ටැක්ස් ඩිපාර්ට්මන්ට් එකේ රෙජිස්ටර් වුණා පස්සේ ඔයාලන්ට ස්වීඩිෂ් ඐඩි එකක් ගන්න පුළුවන්. ඒ ඐඩි එක ගත්තට පස්සේ ඔයාලන්ට මෙහි ජොබ් මාකට් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ ජොබ් මාකට් එකට ඇප්ලයි කරද්දී මෙහි තියෙනවා තව ඕගනයිසේෂන් එකක්. ඒක තමයි ආබර්ට්ස් ෆෝමලිංගම් එක. ඒ ආබර්ට්ස් ෆෝමලිංගම් එක හරහා ඇප්ලයි කරන්න පුළුවන්. ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඇප්ලයි කරන්න පුළුවන්. අනිත් එක මෙහෙ එන්න කලින් වැදගත්ම දේ තමයි මේ ඔයගොල්ලන්ගේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක. ඒක මෙහෙ ගොඩක් අය ජොබ් වලට ඇප්ලයි කරන්නේ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක හරහා. ඒ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක අනිවාර්යයෙන්ම හොඳට හදාගන්න. ඔයගොල්ලන්ගේ CV එක හොඳට හදාගන්න. CV එක අනිවාර්යයෙන්ම පේජ් දෙකකට හදාගන්න. මම ඒ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එක අප්ඩේට් කරන එකයි CV එක හදන එකයි ගැන පස්සේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙන මොන මොන දේවල්ද මේ ස්වීඩන් වල CV එකේ සහ ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් එකේ ඉන්ක්ලූඩ් වෙන්න ඕනේ. ඉතින් මාව මේ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඕලන්ට අනාගතයේ ගොඩක් වැදගත් වෙයි මම මේ කරන වීඩියෝ මාලාව. මෙහෙ එන්න කලින් බලාපොරොත්තු වෙනවා. ඊළඟට ඕගොල්ලෝ මෙහෙ එන්න කලින් තව දෙයක් තමයි හොඳට දැනගන්න ඕනේ. මේ මෙහෙ තියෙන මොනවද මයිග්‍රන්ට්ස් වල තියෙන රූල්ස්, අපිට කොහොමද මේ PR එක හම්බෙන්නේ, කොච්චර කාලෙකින්ද සිටිසන්ෂිප් එක හම්බෙන්නේ, කොච්චර කාලෙකින්ද. ඉතින් ඒ සම්බන්ධවත් මම මේ වර්ක් රයිට්ස් මොනවද, වර්ක් මෙහෙ කම්පැනි එක වැඩ කරද්දී තියෙන බෙනිෆිට්ස් මොනවද කියලාත් අනාගතේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම ඒකට ගොඩක් ඩවුන් වර්ක්ස් හදලා තියෙනවා. මම ඉතාලම මෑතකදී ඒ වගේ වීඩියෝ කීපයක්ම අරගෙන බලාපොරොත්තු වෙනවා. ඊළඟට චයිල්ඩ් බෙනිෆිට්ස් මෙහෙ ආවන් පස්සේ ඉතාම වැදගත්. දරුවන්ට ලැබෙන අසීමිත වරප්‍රසාද ගණනාවක්. ඉතින් ඔයාලා මේ උඩ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න, එහෙම නැත්නම් යට මගේ කමෙන්ට් සෙක්ෂන් එක බලන්න. ඒකේ තියෙනවා මම මේ ස්වීඩන් වල චයිල්ඩ් এডুকেෂන් කොහොමද වෙන්නේ කියන එක හොඳ ගයිඩන්ස් එකක්. ඉතින් ඔයගොල්ලෝ කොහොමද ස්ටුඩන්ට්ලා විදිහට ඇප්ලයි කරන්නේ, චයිල්ඩ්ලට මොනවද හම්බෙන්නේ, ඒ හැමදේම මේ වීඩියෝ එකේ මම විස්තර කරලා තියෙනවා. වැදගත්ම දෙයක් තමයි ඔයාලන්ට මෙහි ආවන් පස්සේ ස්ටුඩන්ට්ලා විදිහට සහ ඔයාලන්ට වර්ක් රයිට් හම්බෙනවා, අන්ලිමිටඩ් වර්ක් රයිට් හම්බෙනවා. UK, කැනඩා, ඔස්ට්‍රේලියා වගේ රටවල පැය 40ක් ඒ වගේ ගණනාවක් තියෙන. ඉතින් මෙහි එහෙම නැහැ. වා එනවා නම් මේ ඩිපෙන්ඩෙන්ට් විදියට ඩිපෙන්ඩෙන්ටත් පුළුවන් පාර්ට් ටයිම් ජොබ් ඕන එකක් කරන්න, අන්ලිමිටඩ් කරන්න පුළුවන්. ඉතින් අර ලැංග්වේජ් බැරි එකක් තියෙනවා. ඉතින් ලැංග්වේජ් බැරි එක නැතුව කරන්න ජොබ් ගණනාවක් තියෙනවා. මං ඉතින් මගේ වීඩියෝ මාලාවත් එක දිගටම ගතලා ඉන්නේ. ඉතින් මං ඒ සම්බන්ධවත් මෙහි තියෙන පාර්ට් ටයිම් ජොබ් සහ ඔයාලගේ මේ ඔයාලෝ මේ ජොබ් එකක් ඇවිල්ලා මේ සෙටල් වුණාට පස්සේ වර්ක් පර්මිට් එකක් ගත්තට පස්සේ ගන්න ලේසි ජොබ් මොනවද, ඒ හැමදේම ගැනමත් පස්සේ YouTube මගේ වීඩියෝ එකක් වෙනම ගේන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ ස්ටුඩන්ට්ල විදිහට ආවිල්ලා මේක ඉතාම වැදගත් කාරණයක්. ඕගොල්ලෝ හිතන් ඉන්නවා නම්
මෙහෙවිලා පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා ඔයගොල්ලන්ගේ ඒ හම් වෙන සල්ලි වලින් ඔයගොල්ලන්ගේ ටියුෂන් ෆී එක ගෙවන්න පුළුවන් කියලා. ඒක ඇත්තරම වැරදි මතයක්. ඒ මොකද මම එහෙම කියන්නේ ඔයගොල්ලන්ට මෙහෙ ආවන් පස්සේ සාමාන්‍යයෙන් සිටියකින් සිටියකට හවුසින් රෙන්ට් එක වෙනස්. ඔයගොල්ලන්ට පොඩි ඩිස්කවුන්ට් එකක් හම් වෙන යුනිවර්සිටි එක හරහා හම් වෙන මේ එකමඩිෂන් එකක් හම් වුණොත් ගොඩක් සිටිස් වල දෙනවා, මේ ගොඩක් ඈත සිටිස් වල දෙනවා. ඉතින් ඒක මේ ලොකු ඔයගොල්ලන්ට හම් වෙන ලොකු බෙනිෆිට් එකක්. ඉතින් ටිකක් අඩුවට හම් වෙන අනිත් පිට තැන්වලට වඩා ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් හම් වුණා. ඉතින් ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක් හම්බ වෙන්න සම්භාවිතාව වැඩි ඈත සිටිස් වල, මේ ස්ටොක්හෝම් වගේ සිටි එකකට වඩා. ඉතින් ඒක හොඳට හිතාගන්න. ඉතින් ඔයගොල්ලෝ ආපස් ස්ටුඩන්ට්ලා විදියට හරි ඩිපෙන්ඩන්ට්ලා විදියට හරි, ඉතින් මං හිතන්නේ ඩිපෙන්ඩන් කෙනෙක් විදිහට ආවොත් බෙනිෆිට් එක වැඩි. මොකද ඔයගොල්ලන්ට ඒකෙන් හම්බ වෙන සල්ලි වලින් වාටයි වාගේ ඩිපෙන්ඩන් කෙනෙක් විදිහට එනවා නම් වාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි දෙන්නට වර්ක් කරන්න පුළුවන්. ඉතින් එහෙම සිටුවේෂන් එකකදී ඔයාලන්ට සල්ලි හොයාගෙන ඔයාලගේ එඩුකේෂන් එකටත් ෆන් කරගන්න පොඩි චාන්ස් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඔයාලන්ට තනි ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවනම් ඔයාලන්ට බෑක් සපෝට් එකක් ඕනේ ලංකාවෙන්. ඒක ඉතා වැදගත්. මොකද ඔයාලන්ට පාර්ට් ටයිම් ජොබ් එකෙන් විතරක් හම්බ කළා ඒක ගෙවා ගන්න බෑ. ඒක මේක හොඳට හිතේ තියාගන්න. ඉතින් එහම සමහර අය ඉන්නවා ඉතින් පාර්ට් ටයිම් විතරක් කරලා එඩුකේෂන් කරන්න නැතුව පාර්ට් ටයිම් එක විතරක් ජොබ් කරන. ඉතින් මෙහේ ඕනි මේගොල්ලන්ගේ වීසා එක තියාගන්න මෙහේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ස්ටඩි වල ඉන්න ඕනි. එහෙම නැතුනොත් ඔයගොල්ලන්ගේ වීසා එක අවලංගු කරන්න උනක් පුළුවන්. එහෙම නැත්නම් වීසා එක ආපහු රිනිව් කරන්න එන කාලයක් තියෙනවා. ඒ රිනිව් කරන කාලෙදී ඔයගොල්ලන්ගේ වීසා එක එක්ස්ටෙන් නොකර ඉන්න පුළුවන් මේගොල්ලෝ. ඉතින් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ අල්ටිමේට් ගෝල් එක මෙහැලා එඩුකේෂන් එකක් කරලා මෙහැලා ජොබ් මාකට් එකට එන්ට වෙලා ජොබ් එකක් හොයාගෙන මේ සිටිසන් PR ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ගේ එඩුකේෂන් එක ඔයගොල්ලෝ කම්ප්ලීට් කරන්න මතක තියාගන්න. මොකක් මෙහෙ ඇවිල්ලා ගොඩක් ස්ටුඩන්ට්ලා ඉන්නවා පොඩි පොඩි සිටිස් වලට ඇවිල්ලා ජොබ් නැතුව ටියුෂන් ෆීස් ගෙවා ගන්න බැරුව ගොඩක් අසරණ වෙලා වෙන සිටිස් වලට ගිහිල්ලා ඒගොල්ලන්ට යුනිවර්සිටි ප්‍රශ්න කළා, මයිග්‍රේෂන් එකෙන් ප්‍රශ්න කළා, ගොඩක් ප්‍රශ්න ඇතිවෙච්ච කට්ටියනවා. ඉතින් ඒකෙන් ඉතින් ඇත්තටම වෙන්නේ රටේ නම කැත වෙන එක. අනිත් ස්ටුඩන්ට් කෙනෙකුට එන්න ඔපචුනිටියක් මේගොල්ලෝ අනාගතේ නැති කරයි. ඉතින් ඒක හින්දා මේ ඒ ඔපචුනිටිස් නැති කරන්න එපා. ඔයගොල්ලෝ ඇවිල්ලා ආවනම් ඉගෙන ගන්න, ඒක ඉතාම වැදගත්. අනිත් එක තමයි මේ ඔයගොල්ලෝ මෙහෙ එනවනම් යුනිවර්සිටි එකට, මේගොල්ලෝ යුනිවර්සිටි වලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ස්කෝලර්ෂිප් ඇප්ලයි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මාස්ටර් ස්ටුඩන්ට්ස්ලට ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරන්න පුළුවන්. මං දන්න හැටියට ඩිග්‍රියක් කරන්න එන ස්ටුඩන්ට්ස්ලට නම් ස්කෝලර්ෂිප්ස් ඇප්ලයි කරන්න බෑ. ස්කෝලර්ෂිප්ස් දාච දෙකක් තියෙනවා. එකක් තමයි යුනිවර්සිටි ස්කෝලර්ෂිප් එක, ඊළඟ එක තමයි SI ස්කෝලර්ෂිප් එක. ඉතින් ඒ දෙක ඇප්ලයි කරන්නේ කොහොමද කියලා මම මේ ස්කෝලර්ෂිප් කියලා වෙනම විඩියෝකුත් අනාගතය කරනවා. ඉතින් මේ අපි සාමාන්‍යයෙන් ඕගොල්ලො සිටි එක තෝරගද්දී මං අර කලින් කිව්වට ස්ටොක්හෝම් වගේ ලොකු සිටියක් සිලෙක්ට් කරන්න කියලා, අපි පොඩි සිටියක් සිලෙක්ට් කරලා සාමාන්‍ය වැක්වා බෝරස් වැක්වා තියෙනවා ලිනායස් යුනිවර්සිටි කියලා එකක්, ඊළඟට කල්මා තියෙනවා ඒත් ලිනායස් යුනිවර්සිටි කියලා එකක්, බෝරෝස් වලත් යුනිවර්සිටි එකක් තියෙනවා, ඔරිබ්‍රෝ උමයෝ මේ හැම සිටි ඈත තියෙන සිටිස් වල ඔයගොල්ලෝ යුනිවර්සිටි ප්‍රෝග්‍රෑම් එක සිලෙක්ට් කරොත් ඒවට ස්ටුඩන්ට් ඩිමාන්ඩ් එක අඩුයි. ඉතින් ඔයගොල්ලන්ට හම් ප්ලේස්මන්ට් එකක් හම් වෙන යුනිවර්සිටි එකේ තියෙන ප්ලේස් එකක් හම් වෙන තියෙන චාන්සස් වැඩි. එන්රෝල් වෙන්න හිතන් නම් ස්ටොක්හෝම් යුනිවර්සිටි එකට, එහෙම නැත්නම් KTH, කැරොලින්ස්කා, ගොතම්බර්ග් යුනිවර්සිටි, චල්මර්ස් කියන මේ හයි ලූන් යුනිවර්සිටි, ඒවැල්ල හයිඑන් යුනිවර්සිටිස්, ඔලු යුනිවර්සිටි ර්‍යාංකින් වල උඩම තියෙන යුනිවර්සිටිස්, ඒවට ඔයගොල්ලෝ ඇප්ලයි කරොත් ඔයගොල්ලන්ට හොඳට ක්වොලිෆිකේෂන් තියෙනවා ලංකාවේ. ඔයාලගේ කලින් හොඳ වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනි, ඊළඟට කලින් හොඳ ඇකඩමික් බැක්ග්‍රවුන්ඩ් එකක්, තව මාස්ටර්ස්, තව ඒ වගේ දේවල් ගොඩක් තියෙනවා නම් ඔයාලන්ට තියෙන චාන්සස් වැඩි. වගේ ඒකට ඩිග්‍රියක් හරි කරන්න, සාමාන්‍ය ඩිග්‍රියක් තියෙනවා ඔයගොල්ලන්ගේ ඒ ලෙවල් හොඳ රිසර්ච් එකක් තියෙනවා IELTS
ටස් හොඳර තියෙන්න්න ඕනි. ඉතින් මේ ඉමන් ඊළඟ යුඩියකේද ඉට රික්වමට තින මොන රක්වම IELTS රක්වමට මකක්ද ඔමදේ ට්‍රස්කප්ට සම්මිට කරන එකත් මංට කලින්කුවගේ කියන්න බලාපොරතන්ති මංඟට කලින් කියාගෙනාව මේ ස්කොලසිප් සම්බන්ධෙන්. ඒ වගේම දැන් පලේස්මටක් කමින චීන චාන්සක වගේම ඒවගේ නිසිටිය ඇප්ලයකරොත් ඔගලන්ට ස්කෝලශිප් චාන්සස වැඩි. මොක දැන් අපි හිතමු ස්ටොක්කෝමගේ නුසිටියක ඇප්ලෑ කරනවා ලෝක හැම හැම රටකිම්ම ගොඩාක් ලොක පූල් එකක්ත්න තන එතකොට ඒගොල් සිලට් කරන්න ස්ක්‍රීන් කරනවා බෙස් ස්ටඩන් එකගලන්ගේ යුනිසිටිකර ගන්න. ඒක නිසා අර ඔවල්ලු දැන් සාමාන්‍ය ඇප්ලෑ කරදි රෑන්කින් දානු රෑන්කින් දාද්‍ය ගොල්ලු සාමාන්‍ය පොඩි නිසිටිය කුට දැම්මති ගොලන්ට පලේස්මන්ට් එක හම්බෙන තින චාන්සසුත් වැඩි මේ ස්කෝල සිප්පයක් හම්බෙන තින චාන්සසුත් වැඩි එකත් හොඳර හිතීදිය. අරමං කලින් උත්කව මෙහි දැන් අර මෙහ එනවනම් මේ ඔවල්ලු ආව හැටිය ඔගොල්ලන්ට පියාර එක ගන්න එහමනත්ත සිටිසන්ශිප් ගන්න එහෙම හැකියාවක් නෑ ඇත්තරම් මේ රටේ. ඔවල්ලෝ මෙහ ආවිල්ලා ඔවුල්ලො මෙහි ජොබ් කොන්ට්‍රක් එකට යන්නුන් ජොම් එමනත්තම් බර්ක් පර්මිට් එකට යන්න ඕනි ඒ වර්ක් පමිට් එක යමිසි කාලයක් වැඩකොරොත් විතරයි ගොලන්ට පියාර සහ සිටිසන් ශිප්ය හම්බෙන්නේ. ඇති සාමාන්‍යෙන් ඔලට වර්ක් පමිට්ක් හම්බලා අවුරුදු හතරක් වගේ හිටියොත් තමයි පියාරක ටැප්ලෑ කරන්න පුළුව තුනෙන්ුත් ඇප්ලෑ කරන්න පුළුව සමහර ෆිල්ලොල තුනෙන් දලා දැන්ට තින රෙගුලේෂන් එක අනුව තව අවුරුද්දක් ගැට පස්සේ අවුරුදු පහෙන් සිටිසන් ශිප් එක මේ සිවින්නොල හම්බෙන දැන්ට තින රෙගුලේෂන් එක අනුව. ඉතින් ඒකත් වැදගත්. අනිත් එක දැන් ඔගොල්ලන්ට හම්බෙන් ජොබ් එකක් මාකට් එක හම්බෙලා වලට වර්ක් පමිට්ක්කට යන්න මේ දෙදස් විසි දෙක වෙනකාම තිබ්බේ ක්‍රෝන දහතුන් දාහක්. ඒකයන් එක තිහෙන් වැඩි කරාම එන්නේ ලක්ෂ තුන් ලක්ෂ අනුදා ලක්ෂ හතරක් වය ගානක් තමයි ඔලන්ට ඔල්ලා තිබ්බේ මේ පඩියක් තමයි ල්ල තිබ මේ සුන් එක සුනල වක් පමට් එකට යන්න දැන් එක රූල්ල එක වෙනස් කල තිනවා දැන් මේ ගියවරුදලා දැන් අසන්න වශයෙන් කෝන විසි හදක් විසාධාරටයක් වැඩි ෂයදස් පන්සියක් වගේ මට මද හැටියට මං මේ කොමෙන්ට් එක දාන්න ඇත්තනම ඕනි ගානති ඒ ගාන ඕන ඔොල වක් පමිට්ක් හයගන්න සාමාන්‍ය ඇති මෙහැල්ලා ඔොල්ලො කිල් ලීනිං වගේ ස්ටරට වගේ පිල්ලයකින් වක් පමිට්ක් දාන්න තන් නොන එක එත්තරම දැන් අමාරුවමකොද ඒවාගේ තැනක දැන් ඒවගේ ලොහු ජොබ් කන්ට්‍රක් අදීලා ජොබ් දෙන්න. හිති ඒගනත් පොඩි සැලකිලිමත් වෙන්න මේ හොඳර හිතල බලන්න හොඳර තලබල්ලා හොඳ දිසිෂන් එක ගන්න. ඉති මේ ගොඩක්ඇම සුවින්නොට එන්නකට් එන්න ඉන්න කට්ටේ අහන එක ප්‍රශ්නයක්ත්තෑ මගේ මේ ඇත්තරම සුවින් ගොඩක් සීතලයිද කියලා. ඇති මගේ ආසක තම ඇත්තරම සිීටන සීතලයි ගොඩක් විින්ට එකට. හැබැයිතින් ඔයාලා හිතන් ඉන්නවාගේ ලොකු හිතලක් නෑ. ඒකනට ඔකොලට එක සීතලට මුහුණ දෙන්න පුළන් විදි තියෙනවා. ඉතින් දැම් මං මේ ඉන්න ඇතර මේ සුවින්නවල තියෙන ප්‍රෝසන් ලේක් ඇස්ද ටෙම්පරේච් එක මයිනස් 2 ඩිග්‍රීස් වගේ දැන් තියෙන්නේ. සාමාන්‍යයෙන් විනාඩි 15ක් 20ක් මේ වගේ මේ කිසිම මේ ලොකු ප්‍රොටෙක්ෂන් ගිය සඳින් නැතුව ඉන්න පුළුවන්. ඉතින් මේ එහෙම ලොකු හිතලා දැන්න මේක ඔගොල්ලෝ ආයවිල්ල ටික දසක් ගියාට පස්සේ සුවින්නොල්ට මේ ක්ලයිමට් එක ඔගොලන්ගේ බොඩි එක ඇඩප්ටෙනවා. සාමාන්‍යෙන් ටෙම්පරේච් එක මයිනස් 8-10 වගේ ගියොත් තමයි මෙහි ටිකක් අමාරු 5 මයිනස් 5 වලින් වගේ උඩ ගියොත් තමයි අමාරු. ඉතින් ඔගොල්ලෝ ස්විඩන් එකේ ක්ලයිමට් එක ගැන වරි වෙන්න එපා. එහෙම ලොකුවට මේ දැන් අපි ඇවිල්ලා ස්විඩන් ලංකාවේ ගක්ම ගර්ම කලාපිය රටක්. ඉතින් අපි ගොඩක් උෂ්ණ අධික රටක් සාමාන්‍ය මේ රටවලට වඩා. ඉතින් මම ඇවිල්ලා දැන් මෙහි සවයි වෙලා ඉන්නවනම් මං හිතන්නේ ඕගලන්ටත් ඒක එච්චර අමාරු වෙන්නේ නැහැ මේ මේ සීතල කියන එක මේ ජය ගන්න. අනිත් එක මේ තියෙන මේ සීතලට අඳින ඇඳුම් ටිකක් දැන් මම මේ දාගෙන ඉන්නේ මුස්ස එක මම යටට ඇඳන් ඉන්නවා මේ තව මේ තර්මල් කියලා එක. මේක තමයි බේසික් ලේක් ලේස් තුනක් තියෙනවා මේ සාමාන්‍යයෙන් මේ ස්විඩ්නොල් සීතල දන්නේ නැ මේ ටී-ෂර්ට් එක උඩින් තව මේ හුඩියක් වගේ දාපු නම් සීතල වැඩි නම් ඕගොල්ලන්ට එහෙමත්
ඊට තුඩින් මේ ජැකට් එකක් තියෙනවා, ජැකට් තියෙනවා, ජැකට් අඳින්න පුළුවන්. මේ ඉතින් එහෙම ඇඳලා ඉන්නකොට එහෙම ලොකු හිතලා දැනෙන්නේ නැහැ ඇත්තටම. අනිත් එක ඕගොල්ලෝ දැන් ඊළඟට ඕටෝමින්ට් එකේ ඉන්නවනම් ලංකාවෙන් ලොකු ගණන් දීලා සීසල්ට ඇඳුම් ගන්න එපා. ඒවා සමහරට මෙහෙ ක්ලයිමේට් ඔරොත්තු දෙන්නේ නැහැ ඇත්තටම. ඕගොල්ලෝ එනවනම් මෙහෙ තියෙනවා මේ හොඳ ඇඳුම් ගන්න තැන් කීපයක්, ඩබල් XL, ස්ටීරිම් අවුට්ලට්, යූලා ඔයගේ තැනකින් මේ ඇඳුම් ගන්න. මේ වගේ සීතලට මෙන්න මේ වගේ ග්ලව්ස් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊළඟට මම මේ ජැකට් එක දැන්නම් ඇඳලා නැහැ. මේ ඕගොල්ලන්ට මේ සීතලයි කියන හින්දා මේ ඒ තරම් සීතලද මේ ජැකට් එක දාගෙන ඉන්න පුළුවන්. දැන් මේ මම ඊළඟට මම දැක්කා මේ සමාජ දාලාවල පහුගිය දවස් ටිකේ සංසරණය වෙනවා මේ ස්වින් වල ක්‍රයිම් රේට් එක ගොඩක් වැඩි වෙලයි කියලා. ඉතින් ඒක මම 100%ක් හරි කියලා කියන්නේ නැහැ. මොකද ඒක ටිකක් බොරු ইনফরমේෂන් එකක්. ඒ කියන තරම් ලොකු විදිහේ ක්‍රයිම් රේට් එකක් මේ රටේ එහෙම වැඩි වෙලා නැහැ ඇත්තටම. මෙහෙමයි ති ක්‍රයිම් තියෙනවා රටේ ඇත්තටම පොඩියට. ඉස්සර අවුරුදු 10කට වඩා සාපේක්ෂව දැන් මේ රටේ පොඩි ක්‍රයිම්ස් වල වැඩිවිල්ලක් වෙලා තියෙනවා. ඉතින් එහෙම ක්‍රයිම්ස් වල ලොකු වැඩිවිල්ලක් වෙලා තියෙනවා පාර බහැල යන පුළුවන් බැරි විදිහට. එයා ඒ වීඩියෝ එකේ කියන විදිහට. ඉතින් අපි මෙහෙ ඇවිල්ලා ජීවත් වෙන්න බෑ නේ. මම නම් දැකලත් නෑ තාම එහෙම ක්‍රයිම්ස් එකක්, මෙහෙම ඉඳලා හිටලා ඉන්සිඩන්ට් එකක් දැක්. ඉතින් මේ ලෝ ක්‍රයිම් රේට් එක හින්දා මේ යුරෝපීය යුනියන් එකේ තියෙන ඒවා මීඩියා වලින් ටිකක් ලොකුවට පෙන්නනවා. ඉතින් ඇත්තටම එහෙම ලොකු ක්‍රයිමයක් නෑ. අනිත් මේ ස්වින් ගවර්මන්ට් එක කියන්නේ හුඟක් හොඳයි. මිනිස්සුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඒගොල්ලෝ බැඳිලා ඉන්නවා. මේ ගවර්මන්ට් එකේ මිනිස්සුන්ට ගොඩක් සලකනවා. ඉතින් ඉතින් නේටෝ එකට ජොයින් වුණා. ඉතින් ස්වින් එකට මොකක් හරි ප්‍රශ්නයක් ආවා. ඉතින් නේටෝ ඉන්න අනිත් රටවල් යුරෝපීය යුනියන් එකේ ගොඩක් රටවල් ඉන්නවා මේකට ජොයින් වෙලා. ඒ හැම රටක්ම ස්වින් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. නෝඩික් කන්ට්‍රීස් හැම එකක්මත් මේ නේටෝ ඉන්නවා. ඉතින් ඒක නිසා මේ ඒ වගේ බොරු මේ වලට අහුවෙලා ඔයගොල්ලන් එන්න හිතන් ඉන්නවනේ ඒ ගමන නවත්තන්න එපා. ඉතින් මේ ස්වින් කියන්නේ ඇත්තටම ලෝකේ ඉතාම හොඳ රටක්, ඉතාම ලස්සන ජීවත් වෙන රටක්. දැන් හොඳ ජොබ් එකක් හම්බුනොත් එහෙම ඔයගොල්ලන්ගේ ලයිෆ් එක ඉතාම එන්ජොයබල්. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ මේ ලංකාවේ ස්ට්‍රෙස් ලොකු ලයිෆ් එකක් ඇත්තෙම නැහැ. ඉතාම සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්. හිමත් වැටෙනවා, ක්ලයිමේට් චේන්ජ් එකක් තියෙනවා, සීසනල් චේන්ජස් තියෙනවා මේ රටේ. ඉතින් මේ ඒ වගේ චයිල්ඩ් බෙනිෆිට්ස් තියෙනවා මම අර කලින් කිව්වා වගේ. ඉතින් වගේ ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා මේ රටට ආවන් පස්සේ. ඉතින් ගොඩක් සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් ෆැමිලි එකත් එක්ක. අර නිවනට ළඟ මිනිස්සු ඉන්න රටක් මේ ලංකාවේ. මිනිස්සු නිවනට ළඟ වුණාට මෙහි මිනිස්සු හරිම හොඳ මිනිස්සු ඉන්න රටක්. හරිම අවංකව පස්පව් කරන්න නැති ඉතාම හොඳින් ඉන්න රටක්. ඉතින් නෝඩික් කන්ට්‍රිස් හැම එකක් මේ වගේ. ඉතින් ඒ එතන ඉන්න එක ගැන මට සතුට. ඉතින් ඕලන්ටත් ඒ සතුට හිමිවෙන්න ඕනි හින්දා තමයි මම මේ දිගට මේ YouTube වීඩියෝ මාලාව ගෙන එන්නේ. ඉතින් මගේ ඩීටේල්ස්ත් යට තියෙනවා. ඊමේල් ID එක මම දාන්නම්, ෆෝන් නම්බර් එකත් කවුරු රික්වෙස්ට් කරොත් දෙන්න පුළුවන්. බට් මට ගොඩක් මැසේජස් එනවා. ඉතින් මේ සම්බන්ධව ඉතින් මං ඒකට ගොඩ හැමෝටම හැමතිස්සෙම ආස කරන්න බෑ. ඉතින් ඔයගොල්ලන්ට පර්සනලි මොන හරි ඉන්ෆර්මේෂන් එකක් දැනගන්න ඕන නම් මගේ කමෙන්ට් කරන්න මාව. ඉතින් මට කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් ඉක්මනින් ඔයාලා රිප්ලයි එකක් දෙන්න. එහෙම නැත්නම් මට මගේ ඊමේල්ට ඊමේල් එකක් එවන්න. මගේ Facebook page එක තියෙනවා Living in Nordics, Life in Nordics. මම ඒකත් යටින් දානවා. ඊළඟට මගේ Instagram එක, Facebook එක ඒවත් තියෙනවා. ඒවත් ඕනොට මාව කනෙක්ට් කරගන්න පුළුවන් ඒ හරහත්. ඉතින් ඒ ටික තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕලා තිබ්බේ. ඉතින් හැමෝටම සුබ දවසක්.
මගේ ඊළඟ වීඩියෝ එක තමයි ඕගොල්ලෝ කොහොමද මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් සබ්මිට් කරන්නේ කොහොමද යුනිවර්සිටි එක ඇප්ලයි කරන්න පුළුවන් කොහොමද මොකද්ද මේ සයිට් එක මෙහි යුනිවර්සිටිස් වලට ඇප්ලයි කරන්න ඉතින් ඒ ගැනත් මතක් කරමි ඉතින් නැවත හැමෝටම සුබ දවසක් ඉතින් එහෙනම් ජය වේවා